දරුණු සටනකින් අනතුරුව LTTE ත්‍රස්තවාදීන්ගේ ඊලාම් රාජ්‍යයේ හදවතෙහිවත් කිලිනොච්චියේ විරෝධාර රණවිරුවෝ සිංහ දජේසූ බව එහි සිටින අප නියෝජිතයෝ පවසති. කිලිනොච්චියේ මෙම විජයග්‍රහණය පිළිබඳ විශේෂ වාර්තාවක් ගෙන එන අප නියෝජිත රංජිත් ජයසුන්දර. දෙවන හදවත ලෙස හැඳින්වුණු කිලිනොච්චි කොටි බලකොටුව මීට ස්වල්ප මොහොතකට පෙර මුළුමනින්ම හමුදා පාලනයට නතු කර ගැනීමට විරෝධාර රණවිරුවන් සමත් වුණා. පෙරමුණ තුනකින් කිලිනොච්චිය වටකොට ඉදිරියට ඇදුන 57 වන සේනාංකයේ රණවිරුවන් මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තේ කොටි සංවිධානයට බරපතල හානි සිදු කරමිනි. 57 වන සේනාංක අධිපති මේජෙන්ඩල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් කිලිනොච්චියට ඇතුළු ලෙතිනන් කර්නල් ධම්ක ජයසුන්දරගේ නායකත්වයෙන් යුතු 572 බල සේනාවත් ලුතිනන් කර්නල් සේනක විජේසූරියගේ නායකත්වයෙන් යුතු 574 වන බලසේනාව හා ලුතිනන් හරෙන් රණසිංහ නායකත්වයේදී 571 වන බලසේනාව යන බලසේනාවල රණවිරුවන් එසේ කිලිනොච්චියට ඇතුළු වී බලය තහවුරු කරගත්තේ කිලිනොච්චි නගරයේ ජාතික ජයසූරියෙන් පසුවයි. ඊයේ සවස් කාලයේ සිට වරින් වර බටපිරිසා එල්ටීටී සංවිධානයේ අතර ගැටුම් හටගෙනවා. අද පෙරවරුවේ කොටින්ට ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් බටපිරිස් කිලිනොච්චි අත්පත් කර ගැනීමත් සමග ත්‍රස්තවාදීන් මියගිය හාතුවාලපු සටින් දරගෙන මොළිතුරු ප්‍රදේශයට පසුපස පලා ගොස් තිබෙනවා. කිලිනොච්චි මහරෝහල, ටෙලිකොම් මධ්‍යස්ථානය, ප්‍රධාන ක්‍රීඩාංගණය, මධ්‍ය මහා විද්‍යාලය තුරු බොහෝ ස්ථානමින්ම කොටින්ගේ ප්‍රබල මර්මස්ථාන රැසක්ද මේ පෙර විට හමුදාව අත්පත් කරගෙන අවසන්. ගුවන් හමුදාවේ ප්‍රහාරකයා නමගින්ද පලා යන ත්‍රස්තවාදීන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන අතර කොටි සමාජිකයන් වළදමා තිබූ අධිපලති බෝම්බ සහ පීඩන බෝම්බ ඇතුළු මරෝකුල් ඉවත් කරමින් බටපිරිස් එම ප්‍රදේශවල සීමිත මෙහෙයුම් තවදුරටත් ප්‍රියත් කරමින් සිටිනවා. මෙම විජයග්‍රහණයේ තොරතුරු වරින් වර ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ගෙනීමට කිලිනොච්චි සිටින අප නිෂ්පාදක කණ්ඩායම සූදානමින් සිටිනවා. අපි ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම එම තොරතුරු ඔබට සජීව සමීප කිරීමට බලාපොරොත්තු වෙනවා. උතුර දකුණ යාකරමින් සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමාගේ පූර්ණ නායකත්වයේ යටතේ ඉතා සැලසුම් සහගතව ඉදිරියට ඇදුණු විරෝධාර රණවිරුවෝ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ ඊලාම් රාජ්‍යයේ හදවත විජයග්‍රහණය කරති. සේනාධිනායකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමාගේ නායකත්වයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් සකස් කරමින් ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙහෙවා විරෝධාර අභීත රණවිරුවන් සමග ඉදිරියට ගිය මෙම තීරණාත්මක ගමනේ අතිශයින්ම වැදගත් වූ සංදිස්ථානයකට අද පැමිණ තිබේ. ඒ මුළුමහත් ශ්‍රී ලාංකිකයන්ගේ ඒකායන බලාපොරොත්තුව වූ ම්ලේච්ඡ කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් කිලිනොච්චිය මුදා ගැනීමයි. එම ඓතිහාසික ජයග්‍රහණය ජාති අමතමින් සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමා නිවේදනය කළේය. අසම සම අද්විතීය මෙම විජයග්‍රහණයෙන් රණවිරුවන් දිනාගනු ලැබුවේ එල්ටීටීඊට එරෙහි මහා බලකොටුව පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි ලෝක සටනේ ශූරතාව බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය. කිලිනොච්චිය අත්පත් කර ගැනීම මහින්ද රාජපක්ෂගේ සීනියක් පමණක් යයි එල්ටීටීඊ සංවිධානයේ නායකයා මීට ටික දවසකට ඉස්සෙල්ලා කිව්වා. ඔබට මතක ඇති. සැබෑ ලෙසම එය මගේ පමණක් සීනයක් වුණේ නැහැ. එය බෙදුම් වාදයට විරුද්ධ, ජාතිවාදයට විරුද්ධ, ත්‍රස්තවාදයට විරුද්ධ, සාමයට, නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට ලැබී සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ මේ සියලුම ශ්‍රී ලාංකික පොදු ජනතාවගේ සීනයක් වුණා. අද ඒ සීනය අපේ විරෝධාර රණවිරුවන් විසින් යථාර්ථයක් බවට පත්කොට තිබෙනවා. මොන වචවලින් මොන භාෂාවෙන් කිව්වත්
මේ ජයග්‍රහණය අසම සම ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය අද්විතීය ජයග්‍රහණයක්. අපේ රණවිරුවන් මේ දිනාගත්තේ ATT මහා බලකොටුව විතරක් නොවේ. ත්‍රස්තවාදයට එරෙහිව ලෝක සටනේ ශූරතාවයයි කියලා මා කියනවා. මුළු ලෝකයාම ශ්‍රී ලංකා හමුදාවන්ගේ මේ විශිෂ්ටභාවය අගය කළ යුතුදී. මේ ජයග්‍රහණය එක ජාතියක් විසින් තවත් ජාතියකට එරෙහිව ලබාගත් ජයග්‍රහණයක් ලෙස පටු කරන්න එපා. දකුණ විසින් උතුර පරාජය කිරීමක් ලෙස නිර්වචනය කරන්න එපා කියලා මම ඉල්ලනවා. සමස්ත ජාතියම ලැබූ ජයග්‍රහණයක් මේ ජයග්‍රහණය. මිනිසුන්ගේ රුධිරය හා මාංශ සමග සෙල්ලම් කළ මෙලෙච්ච ත්‍රස්තවාදය පරදව ලැබූ තීරණාත්මක ජයග්‍රහණයක්. ජාති ආගම් වශයෙන් ශ්‍රී ලංකාවක අපි වෙන් කිරීමට සැලසුම් කළ විසුතුරු බෙදුම්වාදයේ පරදවා ලැබූ විජයග්‍රහණයක්. කිලිනොච්චි කියන්නේ ඇතමුන් හදන්ට උත්සාහ කළ සීන රාජ්‍යයේ අගනුවර. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අවසන් නිවේදනයක් ද නිකුත් කළේය. මේ ඉවසීම මේ කැපවීම තවත් කෙටි කාලයකට රට ඔබෙන් ඉල්ලා සිටිනවා. මුලතිව් මහකැලේ කුඩා බිම් කඩයකට සීමා වී ව්‍යාජ ඊලම් සටනේ අවසන් ජවනිකාව රඟපාන LTT සහ මුලින්ම පරාජය කිරීම දක්වා ඔබ සැමගේ කැපවීම රට වෙනුවෙන් ලබා දෙන්නේයි මා ඔබගෙන් ඉල්ලනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මම කැමති LTT සංවිධානයට දැනුම් දෙවන අවසාන වශයෙන් දැනුම් දෙන්න ආයුධ බිම තබා යටත් වෙන්නේ කියලා දශක ගණනාවක් තිස්සේ LTTE රණ අපකරුවන්න සිටි උතුරේ ජනතාව නිදහස්වය භුක්ති විඳින දිනය වැඩි ඈතක නැහැ. රාජ්‍ය නායකයා ලෙස උතුරේ ඔබ සැමට මම පොරොන්දු වෙන්නම් ඔබගේ පමණක් නොවේ ඔබ දරුවන්ගේ අනාගතය පිළිබඳව වගකීමත් ඉතාම සුරක්ෂිතව අප භාර ගන්නවා කියා. ලොව රුදුරුම ත්‍රස්තවාදී සංවිධානයේට ඉතිහාසයේ වටිනාම පාඩම කියාදීමට කිලිනොච්චිය ජයගත් රණවිරුවන්ට හැකිව බව අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සඳහන් කරයි. රණවිරු ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ත්‍රස්තවාදීන් සමගමින්ම වෙනත් බලවේග සමගද සටන් කරමින් රණවිරුවන් ලැබූ මෙම ජයග්‍රහණය අතිවිශිෂ්ට වූවකි. රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නංවාලීම වෙනුවට රණවිරු ජයග්‍රහණ අවතක්සේරු කළ ඇතැම් නායකයන්ගේ ක්‍රියාකලාපයේද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනය තුළින් පෙන්වා දෙයි. කිලිනොච්චියට රණවිරුවන් ළඟාවීම සිහිනයක් බව ත්‍රස්තවාදීන් මෙන්ම දකුණේ ඇතැම් නායකයෝද ප්‍රකාශ කළහ. එහෙත් ජනතාවගේ එම සිහිනය සැබෑ කිරීමට හැකි වූ අභීත රණවිරුවන්ට සමස්ත ජාතියම සුබ පැතුම් එක් කරන බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.